අයිබෝන් සැමට කලින් පුවත් ගෙනෙන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ. මමරුවනි කාකුමාරදාස ප්‍රථම නවධානි දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත. ශ්‍රී ලංකා ආරක්ෂක අංශවල කැපවීම ඉන්ටර්පෝල් මහලේකම්වරයාගේ ප්‍රසාදයට. විපක්ෂයේ නියෝජිතීන්ගේ ප්‍රතිචාරයන්ට වඩා බලාපොරොත්තු වන්නේ බලයේ සිටින පාර්ශවයේ ප්‍රතිචාරය බව කාදිනල් හිමියන් කියයි. ජනපති හා විපක්ෂ නායක අතර හමුවක් ළඟදීම. අජිත් පෙරේරාට සහ සුජීව සේනසිංහට එරෙහිව පක්ෂයෙන් විනය පරීක්ෂණ. විනය කඩකළ බවට තමන් නොසිතන බව පක්ෂ සභාපති කියයි. දිවයිනට පැමිණ සිටින ඉන්ටපෝල් ආයතනයෙහි මහලේකම් ජර්ගන් ස්ටොක් මහතා ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා හමුවීමෙන් අනතුරුව මාධ්‍ය හමුවකටද එක් වුණා. පාස්කුවේරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ අපරාධකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගැනීම ඇතුළු එම සිදුවීම් හමුවේ ගත් සාර්ථක පියවර පිළිබඳව ඉන්ටපෝල්හි මහලේකම් ජර්ගන් ස්ටොක් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ආරක්ෂක අමාත්‍යංශයට ත්‍රිවිධ හමුදාවට සහ බුද්ධි සේවාවලට මෙන්ම ශ්‍රී ලංකා පොලිසියට සිය ප්‍රශංසාව පළ කර තිබෙනවා. එම ප්‍රශංසාව පළ කරමින් විශේෂ සම්මානයක්ද මහලේකම්වරයා විසින් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගන්වනු ලැබුවා. පාස්කුවේරිදා බෝම්බ පිපිරි මාලාව හමුවේ විමර්ශන කටයුතු සඳහා සහාය ලබා දෙන ලෙසට ඉන්ටර්පෝල් වෙතින් කරන ලද ඉල්ලීමකට කඩිනම් ප්‍රතිචාර දැක්වීම පිළිබඳව මෙහිදී මහලේකම්වරයා වෙත සිය ස්තුතිය පළ කළ ජනාධිපතිවරයා අපරාධකරුවන්ට එරෙහි සටන් කිරීම සඳහා ලබා දුන් සහාය ඇගීමටද ලක් කළා. මෙහිදී මහලේකම්වරයා ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකා පොලිසිය සහ බුද්ධ්‍යංශ නිලධාරීන් ඉතා ඉහළ වෘත්තිමය භාවයකින් ක්‍රියා කරන බවත් ඉන්ටර්පෝල් විශේෂඥයින්ට අවශ්‍ය පූර්ණ සහාය ඔවුන්ගෙන් හිමි වූ බවයි. මද්‍රව්‍ය සොයා ගැනීමේ නව තාක්ෂණික උපකරණ ලබා ගැනීම, නීතිය බලගන්වන නිලධාරීන්ට අවශ්‍ය විශේෂ දැනුම ලබා දීම ආදී කටයුතු සඳහා ඉදිරියේදී ගිවිසුමකට එළඹීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරුණා. මේ අතර ඉන්ටර්පෝල් ආයතනයේ මහලේකම් ජර්ගන් ස්ටොක් මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද හමු වී තිබෙනවා. පාස්කු බෝම්බ පිපිරීමෙන් පසුව අග්‍රාමාත්‍යවරයා ලබා දුන් දේශපාලන සහයෝගය සහ මග පෙන්වීමත් ශ්‍රී ලංකා පොලිසිය හා ආරක්ෂක අංශ දැක් වූ කැපවීමත් නිසා ඉතා කෙටි කාලයක් තුළ සියලු සැකකරුවන් නීතිය රැහැනට හසු කර ගැනීමට හැකි වූ බවයි මෙහිදී ස්ටොක් මහතා ප්‍රකාශ කළේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර සිටියේ ගෝලීය වශයෙන් අනාගතයේදී එල්ල විය හැකි ආරක්ෂක අභියෝග ජය ගැනීමට නම් මුළු මහත් ජාත්‍යන්තරයම එකට එක් වී කටයුතු කළ යුතු බවයි. මේ අතුර දිවයිනට පැමිණ සිටින ඉන්ටර්පෝල්හි මහලේකම් ජර්ගන් ස්ටොක් මහතා අද පස්වරුවේ කොළඹදී විශේෂ මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් සිය අත්දැකීම් මෙලෙස මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළා. අපි සාකච්ඡා පවත්වාගෙන යනවා මේ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාව අත්විඳි අත්දැකීම් පිළිබඳව. ශ්‍රී ලංකා රජයේම අවස්ථාවේදී සිදු කළ මෙහෙවර මම අගය කරනවා. මුළු මාසය පුරාම ඔවුන් එයට කැප වුණා. ඒ අවස්ථාවේදී අපි ශ්‍රී ලංකාවට පැමිණෙලා ශ්‍රී ලංකා පොලිසියට සහාය පළ කරා. අපි දන්නවා කිසිම රටක් හෝ කිසිම කලාපයක් නැහැ අපට හොයාගන්න ත්‍රස්ත ප්‍රහාර හෝ සයිබර් ප්‍රහාර එල්ලවුණු. මේවා ඇත්තටම ගෝලීය ප්‍රශ්න. ඉතින් ඉන්ටර්පෝල් ආයතනය මේ හැම අවස්ථාවකදීම සහාය දක්වනවා. මැතිවරණයකට පෙර පාස්කුවේරිදා ප්‍රහාරයෙන් පීඩාවට පත් ජනතාවට යහපත් ප්‍රතිචාර දැක්වීමට කටයුතු කළ යුතු බව කොළඹ අගනඳුකුරු මැල්කම් කාදින රංජිත් හිමිපාණන් පවසනවා. එමෙන්ම විපක්ෂයේ සිටින පිරිස් වලට වඩා මේ සම්බන්ධයෙන් බලයේ සිටින පිරිස් යමක් සිදු කළ යුතු බවයි උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළේ. අද පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ සංචාරයකට එක්වෙමින් කාදිනල් හිමිපාණන් මෙම අදහස් පළ කළා. නෑ, එහෙම එකක් කියන්නේ නෑනේ. අපි කවදක්වත් එක පක්ෂයකට බරව කතා කරන්නේ නැහැ කොහොම කෙරුවත් මොන තත්ත්වයක් තිබුණත්. ඒ නිසා අපිට එහෙම කියන්න බෑ. ජනතාව විනිශ්චය කරන්න දැනගන්න සත්‍ය එලිදරව් කිරීම අපි හැමගේම වගකීමක් වෙනවා. ඉතින් මේක පිටිපස්සේ තියෙනවා විවිධාකාර කුමන්ත්‍රණ පිළිබඳ ආරංචි. අපිට ඒවා හරියටම හොයලා බලලා මොකද්ද මේ කියන එක හොඳ අධ්‍යයනයක් කරන තුරු අපිට සැනසෙල්ලෙන් ඉන්න බෑ. එක එක අය කියයි මෙහෙම කරන්නම් අරම කරන්නම් කියලා. නමුත් ඒක අපි කරන කියලා බලන්න එපා. දැන් බලේ ඉන්න අයත් ඒකට ප්‍රතිචාරයක් දැක්විය යුතුයි. අපි ඒගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙනවා ඊටත් වඩා හොඳ ප්‍රතිචාරයක්. මේ කොමිෂන් සභාවක් ඡන්ද තියන්න ඉස්සෙල්ලා, මොකද මෙතන මේ හැමෝගෙම දැන් අවධානය ගිහිල්ලා තියෙන්නේ බලය ලබා ගැනීමේ චේතනාවටනේ. විරුද්ධ පක්ෂයයෝ කතා වචනයක් පොරොන්දුවක් දුන්නයි කියලා ඒකෙන් අපිට ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. බලේ ඉන්න අයෝ මේ සම්බන්ධව නිහඬතාවයේ රකින්නවා. තාම බලේ තියෙන අයට පුළුවන් මේක කරන්න. මම දැන් ජනාධිපතිතුමාටත් මේ ගැන ලිව්වා. නමුත් එච්චර සුභවාදී ප්‍රතිචාරයක් මට ලැබුණේ නැහැ.
එතුමාට දේශපාලන බලයක් නැහැනේ එහෙම දෙයක් කරන්න. ඉතින් ඒ නිසා මම දන්නවා මේ ප්‍රකාශය පොරොන්දුවක් පමණයි කියලා. අපිට ඕනේ මේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාටත් වැඩිය දැන් බලේ ඉන්න අය, ජනාධිපතිතුමා, අගමැතිතුමා මේකට මොකක්ද දක්වන ප්‍රතිචාරය කියලායි අපි බලාගෙන ඉන්නේ. නිදහසෙන් පස්සේ ඉතිහාසයේ පුරාවටම දේශපාලනඥයන්ගේ ප්‍රකාශ පොරොන්දු කොච්චර දුරට ඉස්ස කරලා තියෙනවද කියන එක ජනතාව හොඳට දන්නවා. ඉතින් මේ ඔක්කොම දේවල් දිහා බලනකොට මේ ඝාතන ඉතිහාසෙයි මේ පරීක්ෂණයි අරමුණ ගැන වැඩි විශ්වාසයක් නැහැ. නමුත් ඒ වුණත් අපි කියන්නේ කිසිම පක්ෂයකට නැති ස්වාධීන කණ්ඩායමක් මගින් ඕනෑම කෙනෙකුට විරුද්ධව නීතිමය වශයෙන් ක්‍රියාත්මක කරන්නට පුළුවන් ශක්තිය තියෙන කොමිෂන් සභාවක් පත් කරන්න කියලා. එවැනි අවාසනාවන්ත සිද්ධීන් ඇති නොවන්නට නම් හුඟක් දේවල් කරන්න ඕනේ. මොකද මේ රටේ දැන් තියෙන තත්ත්වයේ අනුව එවැනි සිද්ධීන් සිදුවීම වළක්වන්න බෑ. මොකද අන්තවාදයට ඉඩ දීලා තියෙන්නේ හැම ආකාරයකම. ඔහොම කරලා බෑ. මේ රට ගැන හිතන්න ඕනේ. දැන් නැවත වරක් අලුතෙන් හිතන්න කාලය ඇවිල්ලා තියෙනවා. මෙරට ඉඩම් දේශීය සහ විදේශීය ආයෝජකයින්ට විකිණිය හැකි ලෙස සකස් කළ බව කියන පනත් කිටුම්පත ඉදිරියේදී පත්වන නව ආණ්ඩුවකින් අහෝසි කිරීමට කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුලලියේ රතනහිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව පැවසුවේ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී. සහිරා පදනම සමාජ සේවා ආයතනයක් හැටියට සමාජ සේවා දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරපු සංවිධානයක්. නුමිලේ අධ්‍යාපන ලබා දෙන ආයතනයක් හැටියට තමයි මේ ආයතනය ලබාගත්තේ. හැබැයි මේ ඉඩම ලබා දුන්නේ මහවැලිය නිර්දේශ කරපු ආයතනයට නෙවෙයි. දැන් ඒ ඉඩම ලබා දීපු ලියවිල්ල තමයි මේ අත්සන් කළා තියෙනවා. මෙතන ජනාධිපතිවරයාගේ ලේකම්තුමා අත්සන් කළා තියෙනවා. බැඳුම්කරුගේ අත්සන තියෙනවා. එතන මේ ලියුමේ තියෙන්නේ මේක ලබා දීලා තියෙන්නේ බැටිකලෝ ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනියට. එතකොට මේකට අස්සම් කරලා තියෙන්නේ ජනාධිපතිතුමා වෙනුවෙන් ජනාධිපති ලේකම්වරයා. මේ මෙතන අස්සන තියෙනවා ජනාධිපති ලේකම්තුමා අස්සම් කරපු. එතකොට මහවැලියේ තිබුණු නිර්දේශය, මහවැලි නිර්දේශයේ තිබුණේ නොමිලේ අධ්‍යාපනය ලබා දෙන සුබසාධක සංවිධානයකට මේ ඉඩම ලබා දෙනවායි කියලා. මේ ඉඩම ලබාගත් ආකාරය සම්පූර්ණයෙන් නීති විරෝධී. 2017 විශේෂ මුදල් පනතක් සම්මත කරා රන්ලී වික්‍රමසිංහ මහත්තයාගේ ඕනකමට. ඒ කියන්නේ විදේශීය මූල්‍ය කළමනාකරණ පනත. එතකොට මේ වගේ ද්‍රෝහි පනතක් ගේන්න මූලාසනයේ හිටපු මේකට ඉඩ දීපු වර්තමාන ජනාධිපතිවරයා මේ ද්‍රෝහි පනත සම්මත කිරීම වෙනුවෙන් රටට වග කියනවා. මොකද්ද මේ පනතේ තියෙන ද්‍රෝහිකම? අද හිස්බුල්ලලා ගේන මුදල් පිළිබඳ කිසිම පරීක්ෂණයක් තොරතුරක් අපට ලබා ගන්න බැරි වෙලා තියෙනවා මේ නිසා. ඒ කියන්නේ මහ බැංකුවේ අනුදැනුමකින් තොරව ජාවාරංකාර මාපියාකාරයන්ට මේ රටේ ඉඩම් සම්පූර්ණයෙන් අත්පත් කරගන්න පුළුවන්. මේ ද්‍රෝහි ක්‍රියාවට කැබිනට් මණ්ඩලයේ ඉඳලා අනුමැතිය දීපු හැම දෙනාම මේ ද්‍රෝහිකමට වග කියන්න ඕනේ. ඉදිරි ආණ්ඩුවක වගකීම තමයි මේ ද්‍රෝහි පනත මුලින්ම අහෝසි කරන එක. ජාතික තෞහිද් ජමාත් සංවිධානයේ තවත් සමාජිකයන් දෙදෙනෙකු අද අම්පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත අම්පාර පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අම්පාර ප්‍රදේශයේදී තවත් ත්‍රස්තවාදී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොවුන් දෙදෙනා ජාතික තෞහිද් ජමාත් හා ජමාතේ මිල්ලතේ ඉබ්‍රහීම් නැමැති සංවිධාන දෙකෙහි ක්‍රියාකාරීන් දෙදෙනෙකු බවයි අනාවරණය වී ඇත්තේ. වත්තේ ගෙදර පොල්ගොල්ල ප්‍රදේශයේ පදිංචි මොහම්මද් රයිසුද්දීන්, අබ්දුල් රහ්මාන් නොහොත්, අබු අනාස් නැමැති සැකකරු නුවර එළිය ප්‍රදේශයේදී සහරාන් හෂීම් සමග පුහුණුව ලබා ඇති අතර කෝන්දෙනියගොඩ මාවනල්ල ප්‍රදේශයේ පදිංචි සේනුල් ආබ්දීන් හස්ලනොහොත් අබු රාවා නැමැති පුද්ගලයා හම්බන්තොට ප්‍රදේශයේදී පුහුණුව ලබා තිබෙනවා. මේ අතර මේ වන විට ත්‍රස්ත විමර්ශන කොට්ටාශය භාරයේ යාපනය පොලිස් ස්ථානයේ රඳවා සිටින පලේ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී සින්නයා සිවරූබන් පිළිබඳව සිදුකරන ලද වැඩිදුර විමර්ශනයේදී අනාවරණය කරගත් කරුණු අනුව මෙම සැකකරු විසින් පලේ පොලිස් වසමේ කරණ්ඩිය ප්‍රදේශයේ සංගවා තිබූ AK-47 වර්ගයේ ගිනි අවියක්, එම මැගසින් දෙකක්, එම සජීව පතුරම් 120ක්ද, ජීව අත්බෝම්බ 11ක් සහ PE-10 නැමැති බවට සැකකරන පුපුරණ ද්‍රව්‍ය කිලෝ 10ක් සහ දුරකථනයක් ඇතුළු තවත් කිහිපයක් සොයා ගැනීමට ත්‍රස්ත විමර්ශන කොට්ටාශයේ නිලධාරීන්ට හැකි වී තිබෙනවා. සැකකරු පිළිබඳ තවදුරටත් විමර්ශන සිදු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. පක්ෂ විනය කඩකිරීම සහ නායකත්වයේ විවේචනය කිරීම සම්බන්ධයෙන් කැබිනට් නොවන අමාත්‍යවරුන් වන අජිත් පී පෙරේරා මහතාට සහ සුජීව සේනසිංහ මහතාට ලිඛිතව කරුණු වාර්තා කරන්නේ එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා දැනුම් දී තිබෙනවා. එළමෙන 9 දිනට පෙර අදාළ කරුණු ඉදිරිපත් කරන ලෙසයි පක්ෂ මහලේකම්වරයා ලිපියක් මගින් අදාළ අමාත්‍යවරුන් වෙත දන්වා ඇත්තේ.
පක්ෂ විනය කඩකිරීම සහ නායකත්වය විවේචනය කිරීම සම්බන්ධයෙන් ලබන මස 9 වෙනිදාට හෝ ඊට පෙර ලිඛිතව කරුණු දක්වන ලෙස කැබිනට් නොවන අමාත්‍යවරුන් වන අජිත් පී පෙරේරාට සහ සුජීව සේනසිංහ යන මහත්වරුන් හට එක්සත් ජාතික පක්ෂ මහලේ කම් අමාත්‍ය අකිල විරාජකාරීව සම්මහතා දෙනුම් දී තිබෙනවා. අදාළ අමාත්‍යවරුන් වෙත ලිපි දෙකක් යොමු කරමින් අකිල විරාජකාරීව සම්මහතා දන්වා ඇත්තේ එක්සත් ජාතික පක්ෂය පක්ෂ නායකත්වය එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ එක්සත් ජාතික පක්ෂ වැඩපිළිවෙල සහ ක්‍රියාමාර්ග විවිධාකාරයෙන් විවේචනය කරමින් විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යවල මෙන්ම අන්තර්ජාල වෙබ් අඩවිවල අදහස් දක්වා ඇති බවට කරුණු වාර්තා වී ඇති බවයි. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා සැප්තැම්බර් මස 9 වන දින හෝ ඊට පෙර ලිඛිතව තමා වෙත ලැබීමට සලස්වන ලෙසත් එකී කරුණු දැක්වීම පක්ෂයේ විනය කමිටුව වෙත ඉදිරිපත් කරනු ලබන අතර විනය කමිටුව විසින් ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව තීරණය කරනු ඇති බවත් එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වනවා. මේ පිළිබඳව විමසීම සඳහා සුජීව සේනසිංහ අමාත්‍යවරයා සහ අජිත් පී පෙරේරා අමාත්‍යවරයා සම්බන්ධ කර ගැනීමට කිහිප වරක් අප උත්සාහ කළද අමාත්‍යවරුන් ඊට ප්‍රතිචාර දැක්වුවේ නැහැ. මේ අතර අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එක්සත් ජාතික පක්ෂ සභාපති අමාත්‍ය කබීර් හෂීම් මහතා පැවසුවේ විනය පරීක්ෂණ සිදු කිරීමට තරම් අදාළ මන්ත්‍රීවරුන් වරදක් සිදු කර නොමැති බවට තමන් විශ්වාස කරන බවයි. සාමාන්‍යයෙන් මාලේකම්වරයාට විටින් විට පක්ෂයේ මන්ත්‍රීවරු නියෝජිතයෝ සඳහා කවුරු හරි කෙනෙක් පැමිණිල්ලක් කරලා තියෙනවා නම් ඒ පැමිණිල්ලට විභාග කිරීම සඳහා ලිඛිතව නිදහසට කරුණු ඉල්ලන එක සාමාන්‍ය දෙයක්. කෙසේ වෙතත් මම විශ්වාස කරන්නේ නැහැ අපේ ඒ අදාළ ඇමතිවරු දෙදෙනා වන අජිත් පෙරේරා මැතිතුමයි සුජීව සේනසිංහ මැතිතුමයි කොහෙවත් කිසිම විටක පක්ෂයේ නීති රීති රෙගුලාසි උල්ලංඝනය කරන කාර්යයට කටයුතු කරලා ඇති කියලා එහෙම විනය කඩවීමක් සිදු වුණාද කියලත් මම හිතන්නේ නැහැ. ඒට නිදාසට කරුණු ඉදිරිපත් කරුවම ওই ප්‍රශ්නේ ඔතනින් විසඳෙනවා. ඒ නිසා මේක මහ ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. නැති අපි දන්නේ තව අනිත් අයටත් ලියුම් යවයිද දන්නේ නැහැ. ඉස්සරහට එහෙමම තව යවන්න පුළුවන්. මේක මේ සාමාන්‍ය පක්ෂේ ක්‍රියාමාර්ගයක්. ඇයි ඉතින් දැන් කීප දෙනෙක්ම කියලා තියෙනවනේ ජනාධිපති අපේක්ෂකයා වෙන්න බලාපොරොත්තු වෙනවා කියලා UN. එතකොට ඒ එහෙම ප්‍රකාශ කරන අයටත් විනය පරීක්ෂණයක් කරන්න ඕනේ. සමහර පුද්ගලයෝ තමන්ම අපේක්ෂකයා වෙන්න ඕනේ කියලා තියෙනවා. එහෙනම් ඒගොල්ලන්ට ලියුම් එවන්න ඕනේ. මම නම් හිතන්නේ මේ අමතවරු කිසිම තැනක වැරදි විදියට හැසිරිල නැහැ, ප්‍රකාශ කරලත් නැහැ. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ඒ තියෙන භූමිකාව තුල විතරයි කතා කරලා තියෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදුජන පිරිමුණ අතර අද පැවති සාකච්ඡා සාර්ථක බව පොදුජන පිරිමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. අද දින සිදු කළ සාකච්ඡාවන්හි ප්‍රගතිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දීමට අදාළ පක්ෂ නියෝජිතයින් කටයුතු කරනු ඇති බවද බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පිරිමුණ අතර සාකච්ඡාවන්හි හත්වන සාකච්ඡාවට අද පෙරවරුවේ පැවැත්වුණා. ඒ විපක්ෂ නායක කාර්යාලයේදී මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් සහභාගී වූයේ එම පක්ෂය මහලේකම් දයාසිරි ජයසේකර, එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවිර සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව භාණ්ඩාගාරිකවරයා ලෙස තේරීපත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න යන මහත්වරුන්. එසේම ශ්‍රී ලංකා පොදුජන පිරිමුණ වෙනුවෙන් මෙම සාකච්ඡාව සඳහා සහභාගී වූයේ පොදුජන පිරිමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සහ එම පක්ෂ සභාපති මහාචාර්ය ජීල් පීරිස් මහතායි. සාර්ථකව සිද්ධ වුණා. විශේෂයෙන්ම අපේ පක්ෂයේ නායකතුමත් ඒ පක්ෂයේ නායකතුමත් අතර ජනාධිපතිවරු දෙන්න අතරත් සාකච්ඡාවකින් තමයි මේක වෙන්න ඕන. සාකච්ඡාව දින නියමුණ නෑ නෑ, එහෙම දින නියමයක් නෑ. ඉතින් අද රෑ වුණත් ඒක සිද්ධ වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි සාකච්ඡා කරොත් ධනාත්මක තමයි ඉවර වෙන්නේ. සාකච්ඡා ධනාත්මකයි කියන්නේ ධනාත්මක එකතු වෙනවා කියන එක? එහෙම හිතාගත්තら වරදක් නෑ. නිදහස් පක්ෂ එකගුණාද ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපති අපේක්ෂකයා වශයෙන් පිළිගන්නේ නැත්නම්
එහෙම පිළිගත්තද නොකතන එතුමා එක්ක සාකච්ඡා කරන්න අදහස් කරන බව පැවසුවා. සාකච්ඡාව සුහදව පැවැත්තුනා. ගැන අපි සාකච්ඡාවක් කළේ නෑ. විශේෂයෙන්ම අපිට වැදගත් වෙලා තිබුණේ ප්‍රතිපත්තිමය වශයෙන් අපි ගන්න තීන්දුව. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අපේ පාක්ෂිකයත් අපේ මන්ත්‍රීවරු ආසන සංවිධායකවරු රාජසභා මන්ත්‍රීවරු මේ සියල්ල වෙනුවෙන් අපි ගත්ත තීන්දුව සහිතව තමයි සාකච්ඡාට ආවේ. ජනාධිපති අපේක්ෂකය ගැනත් යම් අදහස් මුහුමාරු කරගත්තා. ජනාධිපතිතුමාත් හිටපු ජනාධිපතිතුමාත් අතර හමුවක් සූදානම් කරන්න කියන අදහස ඉදිරිපත් වුණා. ඒක ළඟදීම ඇතිලේ. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා ඊළඟට සාකච්ඡාව ඉදිරියට යන්න නම් විශේෂයෙන්ම අපේ ජනාධිපතිවරු දෙන්නත් හිටපු ජනාධිපතිතුමාත් වර්තමාන ජනාධිපතිතුමාත් සාකච්ඡා කළා. එතනින් පස්සේ එතුමාලගේ අදහස් ටිකත් අරගෙන ඊළඟ වැඩපිළිවෙල පිළිබඳව සාකච්ඡා කරගන්න කොහොමද ප්‍රයත්නු වෙන්නේ කියලා බලාපොරොත්තු වෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාත් එක්ක යම් සාකච්ඡාවක් කරන්න. දැන් ඔබතුමාලගේ වැඩපිළිවෙල ගෝඨාභය හරහා කරන්න පුළුවන්ද? අපේ වැඩපිළිවෙලට එකඟ වෙනවද කියන එක මතනේ ඒක තීන්දුව වෙන්නේ. ඒ කියන්නේ එතුමා ගැන පොඩ්ඩක් සැකයක් තියෙනවා. නෑ ඔබතුමා කියන්නේ මට විශ්වාසෙ මදි. නෑ නෑ ඔබතුමාගේ මතේ. 21 වන සියවසට සුදුසු ප්‍රතිපත්ති මාලාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් කරන බව එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. එළවෙන සැප්තැම්බර් 3 වනදා මෙම ප්‍රතිපත්ති මාලාව එළිදක්වන බවයි අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා ප්‍රකාශ කළේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගත වැඩපිළිවෙල නිවැරදිව පක්ෂය කෙලින් හිටගන්න අය. ඒ පැත්තටත් මේ පැත්තටත් වැනිවැනි හිටපු කාලය අවසානයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කකුල් දෙක තියාගෙන එකට ඉන්න පුළුවන් අයට අපිට දැන් ශක්තිය දෙන්න පුළුවන් කිසි ගැටලුවක් නැතුව. ඒ නිසා එක කකුලක් UNP එකෙත් අනික කකුල තවත් පක්ෂයක් තියාගෙන ඉන්න අයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න තිබෙන ඉඩකඩ දැන් ක්‍රමානුකූලව අවසන් වෙමින් යනවා. ඒ නිසා අලුත් පිබිදීමක් සහිතව පක්ෂය අපි ඉදිරියට ගෙන යන බලාපොරොත්තු වෙන්නේ අතිගෞරව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සභාපතිත්වයෙන් නායකත්වයෙන් ඒ ක්‍රියාදාමය සිද්ධ වෙනවා. විශේෂයෙන්ම පක්ෂ වැඩපිළිවෙල තුළ අපි බලාපොරොත්තු වෙනවා 3 වෙනිදා ඉදිරිපත් කරන්න ඉදිරි 21 වන සියවසට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති මාලාව මොකක්ද කියලා අපි එදාට ඉදිරිපත් කරනවා 3 වෙනිදාට. ඒකෙන් අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම ප්‍රධාන කාරණා ගණනාව. විශේෂයෙන්ම අවුරුදු 70ක් අපි පසු කරලා තියෙනවා අපේ ලංකාවට නිදහස අරගෙන. හැබැයි අවුරුදු 5න් 5ට මේ රටේ ආණ්ඩුව හැදීමත් ආණ්ඩුව පෙරලීමත් ඒ මත හැදෙන ප්‍රතිපත්ති මාලාවත් නිසා විශාල අර්බුදයකට රටක් විදිහට අපි නතු වෙලා තිබෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි අවුරුදු 50ක විතර කාලයක් ඇතුළත කිසිම ආණ්ඩුවකට ඇවිල්ලා ඇමතිවරු ඇවිල්ලා ඒ වගේම නිලධාරීන් ඇවිල්ලා වෙනස් කරන්න බැරි ස්ථාවර ප්‍රතිපත්ති මාලාවක් ඉදිරි අවුරුදු 50යි රට කොහටද අපි අරන් යන්නේ කියන කාරණා. මෙන්න මේකත් එක්ක ශක්තිමත් වෙච්ච වැඩපිළිවෙලක් අපි එක පැත්තකින් මේකදී සාකච්ඡා වෙනවා. ඉදිරි ජනාධිපතිවරණයෙන් එක්සත් ජාතික පෙරමුණට පහසු ජයක් අත්කරගත හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා. අද අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරිය මෙම අදහස් පළ කළා. කට්ටිය අපෙන් අහන අපි ජනාධිපතිවරණයකට බයද කියලා. අපි ජනාධිපතිවරණයකට හොඳට සන්නද්ධ වෙලා ඉන්නේ. අපේ වටේ නිකම් මේ අර තමුන්ගේ සැමියයි බිරිඳයි විතරක් ඉන්න පක්ෂ නෙවෙයි, ලක්ෂ සංඛ්‍යාත ජන කොට්ටාසයන් නියෝජනය කරන පක්ෂවල නායකයන් අපේ වටේ. ඔවුන් එක්ක ලොකු ගමනක් අපිට යන්න හැකි. ඔවුන් එදා දින 52 අවස්ථාවේදී අගමැතිතුමාත් එක්ක කාර්තකර ඉඳලා අගමැතිතුමාව ආරක්ෂා කළා. ඒ වගේම ජනාධිපතිවරණයේ අගමැතිතුමා ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණට මේ සන්ධානයේ ඉන්න සියලුම පක්ෂවල නායකයන් එදා වගේම අදත් ශක්තිමත් වෙයි. ගොඩක් අය බය වෙලා තියෙනවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආවම අපිට ඔහු අභියෝගයක්ද කියලා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මම නම් පෞද්ගලික හිතන්නේ ජනාධිපතිවරණයට මෙතන ඉන්න මාධ්‍ය මිතුරුනුත් පිළිගනී කලින් වැඩි මේ ඉදිරිපත් වුණා. දැන් වෙනකොට ඒ පක්ෂේ ඉන්න ගොඩක් අයට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව මාකට් කරන්න උත්සලා තියන්න දැන් අපහසු වෙගෙන එනවා. මෙතන සමහරක් මාධ්‍ය ආයතන ඔවුන්ගේ ඉරගෙවල් වල ඉන්න මල්ලා බේර ගන්න එහෙම නැත්නම් ඔවුන්ගේ තියෙන මේ වෙනත් ඔය බිස්නස් කටයුතු නිසා මේ පුද්ගලයාව ගේන්න දත කනවා. පුළුවන් තරමක් කැම්පේන් එක උස්සන්න හදනවා. මෙරට ඉඩම් දේශීය සහ විදේශීය ආයෝජකයන්ට විකිණිය හැකි ලෙස සකස් කළ බව කියන පනත් කෙතුම් පත්‍රයෙහිව අද දින ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ පෙත්සමක් ගොනු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී බඳුළු ගුණවර්ධන මහතා පවසනවා. එය අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා රුහුණු සංවර්ධන සංස්ථාව ගාල්ල මාතර හම්බන්තොට මොන්රාගල
මේ දිස්ත්‍රික්කවල සියලුම රජයට අයත් හා පුද්ගලිකාංශයට අයත් ඉඩම්වල අයිතිය ප්‍රසිද්ධ වෙන්දේසියට යොදලා දේශීය විදේශීය ආයෝජකයන්ට විකුණන්න පුළුවන් ආකාරයට ඊටාම පොදු ජනතාවට අහිතකර පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. මේ සංස්ථාවට පුළුවන්කම ලැබෙනවා, බලතල ලැබෙනවා. සංස්ථාවේ නමට රජයේ සතු හා පුද්ගලිකාංශයේ සතු ඉඩම් පවරගන්න. ඒ පවර ගැනීම කිරීමේ බලය ලැබෙනවා ඇමතිවරේ. ඓතිහාසික උරුමේ තියෙන රුහුණු ජනතාවගේ මහ පොළවේ අයිතිය මෙලෙසින් පුද්ගලික විජාතීකරණය කිරීමට විරුද්ධව තමයි අපි අද ශ්‍රේෂ්ඨාධිකරණයට පෙස්සමක් ඉදිරිපත් කරන්නේ. ජනාධිපති වර්ණයට ඉදිරිපත් වෙන සෑම අපේක්ෂකෙක්ම ප්‍රතිඥාවක් දිය යුතු වෙනවා. උපනූපන් පරම්පරාවලට හිමි විය යුතු මේ රටේ මහ පොළොව ප්‍රසිද්ධ වෙන දේශයේ විජාතීකරණය සඳහා ඉදිරිපත් නොවන අය කියන පොරොන්දුව ලබා දිය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. සියත රාත්‍රී පුවත් විකාශ්‍රේණි බවට පත් වෙනවා. යලි තමුණු විදැසින 6ක සුබ රාත්‍රිය. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.